නෑ අපි 1948 ඉඳන් මේ වෙනකන් ආණ්ඩු කරා ඇමතිවරු වැඩ කරා ලේකම්වරු වැඩ කරා මේ වගේ දෙයක් නෑ ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැහැ මේක වැරදි පූර්වාදර්ශයක් මොකද ඇමතිවරු මහ ජනතාවගේ මහතර ජනතාවට සේවය කරන්න තමයි ඒ තනතුරු බාරගන්නේ ඊට පස්සේ මේවා පවරනවා ලේකම්වරුන්ට ලේකම්වරු අනිල්ධාරිවරුන්ට පවරනවා ඉතින් අපි දකිනවා මේ සිද්ධි දිහා බලපුවම මේක විශාල දේශපාලන දඩයමක් ඒ අරෙන්ඩ හරයක් ඇති දෙයක් නෙමෙයි ඉතින් අපි මේ අධිකරණයේ නඩුවත් වෙන නිසා මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපිට විශාල අසාධාරණයක් කියන එක පේනවා ඉදිරියේදී ඇමතිවරුන්ට සහ ලේකම්වරුන්ට සහ නිලධාරීන්ට වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. දැනටත් ඒක වෙලා තියෙනවා. නිලධාරු නිලධාරිවරු වාකින් හරියට බාර ගන්න තත්ත්වයක් ආයතන වල තියෙනවා. ඒකයි අද ගොඩනැගිලා තියෙන තත්ත්වේ. මේ සිද්ධීන් වලින් පේන්නේ ඒකයි. මෙම නඩුව අද දින විවෘත අධිකරණය කැඳවූ අවස්ථාවේදී සැක්කරුවන් වෙනුවෙන් අප ඉල්ලීම් කරනු ලැබුවා. පළවෙනි සැක්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සහ ජයන්ත විරසිංහ ජනාධිපතිතුමා කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලිව ප්‍රකාශ කළේ මෙම සිද්ධීන් වලට අදාළව ඇමතිතුමාගෙන් කර්තව්‍ය කුමක්ද කියන එක. ඇමතිතුමා විසින් පළවෙනි වන්දි ගෙවීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරන ලද ලේඛනයක් මගින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා. අනුමැතිය ලබා දී තිබෙන්නේ මහා භාණ්ඩාගාරයේ මුදල් තිබෙන නිසා. මහා භාණ්ඩාගාරය ඒ අනුව මෙම මුදල් ගෙවීමට බැඳී සිටින බව එහි පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව එම මුදල් ගෙවන්නේ නැතිව තිබෙන අවස්ථාවේදී මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මුදල් ගෙවීමට ක්‍රියා කිරීම සම්බන්ධව තමයි 2, 3, 4 කියන සැක්කරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඉතින් එවැනි එම නිලධාරීන් කර තිබෙන්නේ මෙම මුදල් ලබා ගැනීම සඳහා වරින් වර මෙම දිවිනැගුම දෙපාර්තමේන්තුවේ තියෙන මුදල් එහෙට යවා භාණ්ඩාගාරයකට යවා තිබියදීත් ඒ අය ඒ නිලධාරීන් ඔවුන්ගේ බලය පාවිච්චි කරමින් එසේ මුදල් ලබා දීමෙන් තොරව සිටියා. ඒ බව ලිඛිතව අප ළඟ තිබෙන කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව ප්‍රකාශ කළා. ඒ අනුව පොලිසිය විසින් එම ලේඛන පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. අද දිනම ඒ ලේඛන පොලිසියට ලබා දෙනවා. ඉන් පසුව මේ සම්බන්ධව තොරතුරු ලිඛිතව සැලකිරීම කිරීම සඳහා මෙම මස 7 වෙනි දින විවෘත අධිකරණය මෙම නඩුව කැඳවනු ලබනවා. ඒට ප්‍රථමයෙන් අපි ඒ ලේඛන පොලිසියට ලබා දීම හේතු කොටගෙන පොලිසිය විසිනුත් ලිඛිත සැලකිරීම ඉදිරිපත් කරනවා. එයින් පසුව විනිශ්චයකර්තුමා විසින් මේ සම්බන්ධයෙන් නියෝගයක් අප සම්බන්ධව ඉදිරි දිනයකදී ලබා දීමට නියමිතව තිබෙනවා. නඩුව කල්තබන අවස්ථාවේදී මෙම රෝගී තත්ත්වයේ සිටින එම සැකකරුවන් නැවත එම තැන්වලටම යැවීම පිළිබඳ ඉල්ලීමක් කළා. එය වර්තමාන චක්‍රලේඛනයක් අනුව මහේස්ත්‍රාත්තුමාට ඒ කළ නොහැකි බවත් එය බන්ධනාගාර රෝහලට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දුන්නා. ඒ අනුව බන්ධනාගාර රෝහල මගින් මෙම සැකකරුවන් ඒ අදාළ ස්ථානවලට යවනවා ඇති. 7 වෙනිදා දක්වා ඔවුන් ඒ අනුව එහි ගත කර 7 වෙනි දිනට මෙම අධිකරණයට නැවත වරක් ඉදිරිපත් කිරීමට නියමිතව තමයි. දැන් මේ සෞඛ්‍ය තත්ත්වයේ ඒ අය අද දිනට පමණක් මුදාහැර තිබෙනවා. විශේෂයෙන් පළවෙනි සැකකරුට උඩ ඉහළ ස්ථානයකට නැගීම තහනම් කර තිබෙනවා. ඒ ඔහුට ඔහු ඒ නිසා ගිලන් රථයක මේ ස්ථානයට ගෙනවි තිබුණේ. 2-3 සැකකරුවන් ඔවුන්ව වහාම නැවත වරක් ඒ අදාළ රෝහලට ගෙන ඒම සඳහා අදට පමණක් මුදාහැරීම තාවකාලිකව කර තිබෙනවා. 4 වෙනි සැක්කරු දැනටමත් නිර්දේශ කර තිබෙනවා බන්දනාගාර රෝහලට යැවීමට, බන්දනාගාර රෝහල හරහා ජාතික රෝහලට යැවීමට. තවමත් ඒ ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ඒත් ඉදිරි දින කීපය තුළදී ක්‍රියාත්මක වේවි. යුආඩි සිල්වා 2-3 සැක්කරුවන් වෙනුවෙන් මා පෙනී සිටියේ. ඊට අමතරව පළවෙනි සැක්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සහ ජනාධිපති නීතිඥ ජයන්ත විරසිංහ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා. 4 වෙනි විත්තිකරු වෙනුවෙන් සෙනරත් ජයසුන්දර මහතා පෙනී සිටියා. ඒ සියලු දෙනා සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය සහ වෙනත් අධිකරණවල නීතිවරුන් විශාල පිරිසක් ඔවුන් සමග මේ නඩුවේ සැක්කරුවන් 4 දෙනා වෙනුවෙන්ම පෙනී සිටියා.
ඔබට